දුවේ පුතේ ඔන්න අද දවසේ මගේ පාඩම තමයි තුන ශ්‍රේණිය සිංහල කියවි පුතේ හත්වෙනි පාඩම තේරවිලි අපි බලමු නේද මේ තේරවිලි මොනවද කියලා තපස් රකින්නවා කිතේන්නවා මාළු සොයනවා කියන්න මගේ නම කියන්න බලන්න නම වලහා තව එක පාරක් දෙන්නම් කවුද කිතේ ඉන්නේ එතකොට කවුද මාළු හොයන්නේ මම කියන්නම් හරි උත්තරේ හරි උත්තරේ තමයි කොක්කා කොක්කා තපස් රකින්න වගේ නේද ඉන්නේ තනි කකුලෙන් වෙලේ ඉන්නකොට යා මාළු අල්ලනකොට හොඳට බලන්නකෝ මාළු අල්ලන වෙලාවට එක කකුලක් උස්සගෙන තමයි ඉන්නේ එතකොට අපිට පේන්නේ හරියට තපස් රකින්නවා වගේ අපි යමු දෙවෙනි තේරවිල්ලට ඔන්න මේකට නම් ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ උඩහක් විතර මම යනකොට අඟර තඟර වෙලක් තිබුණා මල් සුවඳයි ගෙඩි තිත්තයි නොතේරුවොත් ටොකු විස්සයි කියන්න බලන්න මේ තිත්ත ගෙඩි ජාතිය මොනවද කියලා නෙල්ලි නෑ ඉන්නකො මම කියන්න උත්තරේ තමයි කරවින ඒකේ තමයි තිත්තම තිත්ත කරවිල හැබැයි දුවේ පුතේ කරවිල තිත්ත උනාට තිත්ත නැතුව අම්මලා උයන්න දන්නවා ඒ ඉවුවහම ඔකුළු කන්න ඕනේ කරවිල කියන්නේ අපේ ශරීරයට ගොඩාක් පෝෂදායි ආහාරයක් ඒක නිසා මගේ දුවේ පුතාලා තිත්තයි කියලා කරවිල නම් නොකා ඉන්න එපා ඔන්න ඊළඟ තේරවිලි කවිය ටිකක් වෙනස් එකක් හොඳයි බලමු මගේ දුවල පුතාලට මේකට උත්තර දෙන්න පුළුවන් වේවිද කියලා උලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකෙනවා ගී දොර බඩු රැක දෙනවා තේරුවොතින් පඩි දෙනවා මේකට හරි උත්තරේ තමයි දුවේ පුතේ යතොර ගුල කියන්නේ මොකද්ද දොරේ අගුලට එතකොට ගුලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකෙනවා කැරකෙන්නේ මොකද්ද යතොර ඒක ඇතුලේ කැරකෙන්නේ මොකද්ද යතොර ඉතින් දොර වහලා තිබ්බාම මොකද වෙන්නේ ගීතර දොරේ බඩු හොරුන්ට අරන් යන්න බැරි වෙනවා ඉතින් ඒකයි දුවේ එකට හැම කියන්නේ එහෙනම් ඔන්න උත්තරේ යතොර අපි යමු හතරවෙනි කවියට හතරවෙනි තේරවිල්ලට දත් තිබුණත් කටක් නැතේ සියලුම දත් උල්ව ඇත්තේ අවුල්ලිහා හැඩ කරතේ නැති ගෙදරක් ඇත්තේ නැතේ කියන්න බලන්න මේ තේරවිල්ලට උත්තරේ පුළුවන්ද ඒකටත් ඒ වගේ කියන්න බලන්න උත්තරේ සමන්වලී දුවත් උස්සනවා කුරුල්ලා නෑ 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 ඔන්න මේ සැරෙත් මගේ පුංචි යාළුවා ටික පරාදයි මම කියන්නක් උත්තරේ උත්තරේ තමයි පනාව ඇයි පනාවට දත් වගේ උල් මුල් කුරු කුරු තියෙනවනේ හැබැයි ඉතින් ඒකට කටක් නෑනේ නේද ඒ වගේම තමයි සියලුම දත් උල් වැත්තේ පනාවේ කෝරු අගිස උල් නේද එතකොට මං කොහොමද මේකට උත්තරේ හොඳටම දැනගත්තේ අවුල්ලිහා හැඩ කරතේ දුවේ පුතේ ඉතින් අපේ අවුල්ලිහන්නේ කවුද පනාවනේ හැඩ කරන්නේ අපේ පනාවෙන්නේ අනේ කහන්න හැම ගෙදරකම තියෙන හන්දත් අපි මේ තේරවිල්ලට කියන්නේ උත්තරේට පනාව කියලා
එහෙනම් අන්තිම තේරවිල්ලටයි මං යන්න හදන්නේ. ඔන්න මේකට නම් මට උත්තරයක් ඕනෙමයි. පිරිසිදු කම කරන අකී රැවුල ඉත්තේ කූරු වකී. මිදුල වටේ යනේනකොට රැවුල ඇදී පොළව දිගේ. උත්තරයක් තියෙනවද? කියන්න බලන්න. ඉත්තේම නෑ. මේකි ඉත්තේව කියලා කවිය තිබුණට උත්තරේ ඉත්තේව නෙමෙයි. හොඳයි, අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගෙනමුකෝ. පිරිසිදුකම කරන අකී රැවුල ඉත්තේ කුරු වකී. එතකොට මේකට උත්තරේ නෙදුවේ පුතේ? ඉඳන. හරියට හරි. ඔන්න සමන් මලී දුව උත්තරේ දුන්නා. මිදුල වටේ පිරිසිදු කරන්නේ ඉත්තේ කුරු වගේ දිකට තියෙන ඉතලෙන්නේ නේද? හරි. එහෙනම් ඔන්න අන්තිම ප්‍රශ්නෙට හරි මගේ දුවල පුතාලා උත්තර දුන්නනේ. මට ගොඩක් සතුටුයි. එහෙමනම් ඔන්න අද දවසට මගේ පාඩම අවසන් කරනවා. මගේ දුවල පුතාලා සියලු දෙනාට සුබ දවසක්. ටීචර් ඔයාලට ගොඩාක් ආදරේ.